වල් කප් එකේ අපි වගේ ක්‍රීඩකයෙක් ගැහුවතින් සයිඩ් එකේදී පේස්සේ ඕම ඉංගලන්ඩ් වල සීසන් එයාලගේ සීසන් එක පටන් ගන්න කාලේ, කියන්නේ බෝල ස්විං වෙනවා. ස්විං වෙන කාලේ අනිවාර්යෙන් ගහන්න ඕනේ පාස් බෝල්ස් 4 දෙනෙක්. එතකොට 4 දෙනාගෙන් ඉසුරු දාන අනිවාර්යෙන් ප්ලේස් එක රැකගෙන තියෙනවා. අනිවාර්යෙන්. මට හිතන්නේ බැට්ස්මන් කෙනෙකු ඒකයි. ඒක තිසර පෙරත් ක්‍රීඩා කරනවා. එතකොට මමත් ක්‍රීඩා කරනවා, වමත්තු දෙන්නයි මටත් බැට් කරන්න පුළුවන්. ඕල් රවුන්ඩර් කෙනෙක්. එතකොට මාලින්ගත් ක්‍රීඩා කරනවා 4යි. එතකොට අපි 4යි දඟපන්දුවන් නම් 2යි. එතකොට ඕල් රවුන්ඩර්ස් ටික දඟපන්දුවෙන් එනකොට බෝලස් 7ක් විතර සෙට් වෙනවා. එහෙම මේන් කියලා ගහන්න කොහොමත් ගහන්න ඕනේ නැත්නම් මොකද දන්නද හේතුව? කොහොම වෙලාවත් ඇවරේජ් එක මේ 1 ඩේස් වල 300යි. අපි ඒ මොන බෝල දැම්මත් 300ක් ගහනවා. 300ක් නේ 300ට එහා ගහනවා. එතකොට 300 තමයි ඇවරේජ් එකක් වගේ සෙට් වෙන්නේ. එතකොට මේ ඇවරේජ් 300ක් ගහන්න පුළුවන් කොතනින් හරි 300ක් ගහන්න පුළුවන් අය තමයි. දැන් අපේ නම්බර 6න් පස්සේ 7න් පස්සේ වගේ දැන් ඉසුරු දාන ගහන නිසා නම්බර 7ට වෙනකන් යන්න පුළුවන් අපට උපරිම. 7ට වෙනකන් වගේ. එතකොට එතෙන්ට නෑ විශ්වාසයක් තියෙන. එතනින් පස්සේ අපිට විශ්වාසයක් නෑ 300ක් ගහන්න. මම කියන්නේ එතනත් එතෙන්ට නේ අපි නම්බර 10ට වෙනකන් හරි විශ්වාසයක් ඇති වෙන පිටිකාර මේ ඕල් රවුන්ඩර්ස් තමයි අර බෝලර්ස් ලා ගන්නේ.